තවත් දින කිහිපයකින් එනම් බොහෝ දුරට අප්‍රේල් පළමු සතියේ මිනිසා විසින් වෙනත් ග්‍රහලුවක් මත සිදු කරන ප්‍රථම තටු සහිත ගුවන් යානයේ ගුවන්ගත වීම සිදු කිරීමට නියමිතයි. ඒ කියන්නේ NASA ආයතනය සැලසුම් කරන්නේ Perseverance රෝවරයත් සමග අඟහරු ග්‍රහයා මතුපිටට ගෙන ගිය Ingenuity හෙලිකොප්ටර් යානය අප්‍රේල් පළමු සතියේදී ප්‍රථම වරට ගුවන්ගත කිරීමටයි. මේ වන විට මෙම ප්‍රථම ගුවන්ගත කිරීම සිදු කිරීමට සුදුසු ස්ථානයක්ද විද්‍යාඥයන් විසින් අඟහරු ග්‍රහයා මතුපිට හඳුනාගෙන තිබෙනවා. තවමත් Ingenuity හෙලිකොප්ටරය තිබෙන්නේ Perseverance රෝවරයේ බඳට සම්බන්ධවයි. ඒක නිසා ඉදිරි දින කිහිපය තුළ Perseverance රෝවරය මේ ආකාරයට Ingenuity හෙලිකොප්ටරයේ ප්‍රථම ගුවන් ගමන සිදු කිරීමට නියමිත ස්ථානයට සෙමින් ගමන් කරනු ඇති. එම ස්ථානයට ළඟා වූ පසු Perseverance රෝවරය විසින් Ingenuity හෙලිකොප්ටරය තම බඳෙන් නිදහස් කර එම ස්ථානයේ තැබීමට නියමිතයි. ඉන් අනතුරුව Perseverance රෝවරය මීටර් 100ක් පමණ එම ස්ථානයෙන් ඉවතට ගමන් කරනු ඇති. පසුව මෙවැනි දුරක සිට Perseverance රෝවරය මගින් Ingenuity හෙලිකොප්ටරයේ ප්‍රථම ගුවන් ගමන නිරීක්ෂණය කරනු ඇති. මේ සඳහා රෝවරය සතු මාස්ට් කැම් ඉසෙට් සහ මයික්‍රොෆෝන දෙකක් යොදා ගැනීමට නියමිතයි. එනිසා අපිට බොහෝ දුරට ඉදිරියේදී Ingenuity හෙලිකොප්ටරයේ ප්‍රථම ගුවන් ගමනේ වීඩියෝ දර්ශන බැලීමට ලැබේවි. ඒ වගේම Ingenuity හෙලිකොප්ටරය සතුවද ඉහළ විභේදනයක් ඇති එහෙම නැත්නම් හයි රෙසලූෂන් කැමරාවක් තිබෙනවා. එබැවින් Ingenuity හෙලිකොප්ටරයෙන් තම ප්‍රථම ගුවන් ගමනේදී ලබා ගන්නා වීඩියෝ සහ ඡායාරූප බැලීමටද අපට ඉදිරියේදී හැකි වේවි. විද්‍යාඥයන් ප්‍රකාශ කරන්නේ මේ ආකාරයට Ingenuity හෙලිකොප්ටරයේ මෙම ගුවන් ගමන් සාර්ථක වුවහොත් අනාගතයේදී අඟහරු කරා ගමන් කරන මෙහෙයුම් සියල්ලම වාගේ මෙවැනි හෙලිකොප්ටරයක්ද රැගෙන යනු ඇති බවයි. එයට හේතුව වන්නේ හෙලිකොප්ටරයක් මගින් අඟහරුගේ පෘෂ්ඨය රෝවරයකට වඩා ඉතාමත් ඉක්මනින් නිරීක්ෂණය කිරීමට හැකිවීමයි. ඒ වගේම රෝවරයට ප්‍රායෝගිකව යන්න නොහැකි ස්ථානයන් නිරීක්ෂණය කිරීමටද මෙවැනි හෙලිකොප්ටරයක් ඉතා පහසුවෙන් යොදා ගැනීමට හැකිවනවා. මෙම හේතුන් නිසා තමයි මෙම ප්‍රථම ගුවන් ගමන ඉතාමත් වැදගත් වන්නේ. NASA ආයතනය මගින් මෙම ප්‍රථම ගුවන් ගමන පිළිබඳව අවසන් තොරතුරු ලබන සතියේ එනම් මාර්තු 23 වනදා ඉදිරිපත් කිරීමට නියමිතයි. එෙහිදී බොහෝ දුරට මෙම ගුවන් ගමන සිදුවන දිනය සහ වේලාව ප්‍රකාශ කරනු ඇති. එම නවතම තොරතුරු ඉදිරිපත් කළ විකස මම ඔබ වෙත ගෙන එන්නම්. අවසානයට විශ්වය ගැන මේ වගේ නවතම කරුණු දැන ගැනීමට අභ්‍යවකාශ විද්‍යාව channel එක දැම්ම subscribe කරන්න. ඒ වගේම Ingenuity හෙලිකොප්ටරය ගැන වැඩිදුර තොරතුරු දැන ගැනීමට වම්පස ඇති වීඩියෝව හෝ Perseverance රෝවරයේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන බැටරිය ගැන දැන ගැනීමට දකුණු පස ඇති වීඩියෝව බලන්න.